ආයුබෝවන්. සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කළ ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්ත ගියත් ඇත්ත කියන හිරු රාත්‍රී 9:55 සමගින් ඔබ හමුවන මම මලින්ද තිරිමාන්න. මම ඉෂාරා දේවේන්ද්‍ර මුලින්ම පුවත් සිරස්තල. අපේක්ෂකයන් 41ක් ජනාධිපතිවරණයට ඇප තබයි. නාම යෝජනා බහර ගැනීම හෙට පෙරවරු වේ. පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය නාම යෝජනාවට අත්සන් තබයි. සහාය දීම ගැන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවසන් තීන්දුව හෙට. ජනාධිපතිතුමා කල්පනා කරා මේ පිළිබඳව උනන්දුවක් දක්වන අනිත් පාර්ශ්ව අද දවසේ මුණ ගැහිලා බොහෝදුරට හෙට අපිට මාධ්‍ය සාකච්ඡාව තියන්න පුළුවන්. ගෝඨාභයගේ පුරවැසි භාවය ගැන ජනතා විමුක්ති පෙරමුණ අධිකරණයට යාමේ සූදානම. ජනපතිවරණ කාල සීමාවේ දුම්රිය වර්ජනයෙන් ඉවත් වන ලෙසට මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක්. දැන් අවධානය දවසේ පුවත වෙත. දවසේ පුවත. ජනාධිපතිවරණය සඳහා අප මුදල් තැන්පත් කිරීමට ලබා දී තිබූ කාල සීමාව අද මධ්‍යාහන 12ට අවසන් වුණා. ඒ අනුව අප මුදල් තැන්පත් කළ අපේක්ෂකයන් සංඛ්‍යාව 41ක්. මේ අතර ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා බහර ගැනීම හෙට පෙරවරු 9 සිට 11 දක්වා සිදු කිරීමට නියමිතයි. මෙවර ජනාධිපතිවරණය සඳහා අප මුදල් තැන්පත් කිරීම සැප්තැම්බර් 19 වෙනිදා ආරම්භ කෙරුණු අතර එම කාල සීමාව අද මධ්‍යාහන 12න් අවසන් වුණා. අදාළ කාල සීමාව තුළ අපේක්ෂකයන් 41 දෙනෙක් ජනාධිපතිවරණය සඳහා අප මුදල් තැන්පත් කළ අතර නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර MLA M හිස්බුල්ලා සහ උතුරු පළාත් සභා හිටපු මන්ත්‍රී MK සිවාජිලිංගම් වෙන මහතුරුන්ද අද පෙරවරුවේ අප මුදල් තැන්පත් කළා. පිළිගත් දේශපාලන පක්ෂ 19ක් වෙනත් දේශපාලන පක්ෂ 3ක් සහ ස්වාධීන අපේක්ෂකයන් 19 දෙනෙකු අප මුදල් තැන්පත් කළ පිරිසට අයත් ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා බහර ගැනීම හෙට පෙරවරු 9 සිට 11 දක්වා රාජගිරිය මැතිවරණ මහලේ කම්කරුවාලයේදී සිදු කිරීමට නියමිතයි. ඒ සඳහා විරෝධතා ඉදිරිපත් කිරීමට පෙරවරු 9 සිට 11:30 දක්වා අවස්ථාව හිමිවනවා. ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා බහර දීම හේතුවෙන් කොළඹ අධ්‍යාපන කලාපයට අයත් කොට්ටාෂ 3ක සියලු පාසල් සහ ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයේ පාසල් 3ක් වසා තැබෙනු ඇති. ඒ අනුව බොරැල්ල, දකුණු කොළඹ, මැද කොළඹ, කොට්ටාෂවල සියලු පාසල් වසා දැමෙන අතර ශ්‍රී ජයවර්ධනපුර කලාපයට අයත් රාජගිරිය ජනාධිපති විද්‍යාලය, රාජගිරිය හේවා විතරණ විද්‍යාලය සහ රාජගිරිය හේවා විතරණ ආදර්ශ කනිෂ්ඨ විද්‍යාලය හෙට දිනේ වසා තැබීමට නියමිතයි. රථවාහන සැලැස්ම සඳුදා පෙරවරු 6 සිට ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. ශ්‍රී ජයවර්ධනපුර මාර්ගයේ ආයුර්වේද වටරවුමේ ඉඳලා වැලිකඩ හන්දිය දක්වා කොළඹින් වාහන පිටවීම සම්පූර්ණයෙන්ම නතර කිරීමක් සිදු වෙනවා. ශ්‍රී ජයවර්ධනපුර මාර්ගයේ කොළඹට ඇතුල් වීමට හැකියාව තිබෙනවා. පරණ කෝට්ටේ පාරේ වැලිකඩ හන්දියේ සිට ආයුර්වේද වටරවුම දක්වා කොටස කොළඹට වාහන ඇතුල් කිරීම පෙරවරු 6 සිට නතර කිරීමක් සිදු වෙනවා. ඒ අනුව කොළඹින් පිටවන වාහන පරණ කෝට්ටේ පාරේ වම්පස මන්තිරු දෙක ඔස්සේ කොළඹින් පිටවීමට හැකියාව තිබෙනවා. හැකිතාක් විකල්ප මාර්ග භාවිතා කරන්න කොළඹට ඇතුල් වන සහ කොළඹින් පිටවන බස් රථ හැරුණු කොට වෙනත් බර වාහන එදින මේ ප්‍රදේශයට ඇතුල් කිරීමට ඉඩක් ලැබෙන්නේ නැහැ. මේ අතර මැතිවරණය සඳහා අප මුදල් තැන්පත් කළ සියලු අපේක්ෂකයන් අද පස්සෙරුවේ මැතිවරණ කොමිසම වෙත කැඳවා තිබුණා. එෙහිදී ඇතැම් අපේක්ෂකයන් නියෝජනය කරමින් නියෝජිතයන් ඊට සහභාගී වූ අතර ජනාධිපතිවරණ අපේක්ෂකයන් කිහිප දෙනෙක්ද මේ සඳහා එක්ව සිටියා. ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහාය පළ කරන අපේක්ෂකයා කවුරුන්ද යන්න හෙට දිනේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රකාශයට පත් කරනු ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර මහතා පවසනවා. අදාළ තීරණයට එළඹීම සඳහා ඊයේ රාත්‍රී රැස් වූ නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග එක්ව කටයුතු කිරීම සඳහා එකඟතාවට එළඹ තිබෙනවා. ඉදිරි ජනාධිපතිවරණයේදී එක්ව කටයුතු කිරීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් අතර ඊයේ රාත්‍රියේ විශේෂ සාකච්ඡාවක් පැවති බව වාර්තා වෙනවා. දේශපාලන ආරංචි මාර්ග පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහයෝගය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලබා දීම සම්බන්ධයෙන් සාධනීය කරුණු රැසක් එහිදී සැලකිල්ලට ගෙන ඇති බවයි. මේ අතර ඉදිරි ජනාධිපතිවරණයේදී සහය දිය යුතු අපේක්ෂකයා තීරණය කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ විශේෂ රැස්වීමක් ඊයේ රාත්‍රියේ පැවති අතර එහි තීරණය අද දහවල් 11ට ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණා.
කෙසේ වෙතත් අද දිනේ එම ප්‍රවෘත්ති සාකච්ඡාව නොපැවැත්වීම සම්බන්ධයෙන් මාධ්‍ය වේදින් එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම්වරයාගෙන් විමසුවා. අපේ පක්ෂ සම්විධායකවරුන්ගේ අදහසක් තිබුණා ඒ අයට හමු වෙලා සාකච්ඡා කරන්න ඕනේ කියලා. ඒ අනුව ජනාධිපතිතුමා කල්පනා කරා මේ පිළිබඳ උනන්දුවක් දක්වන අනිත් පාර්ශ්ව විශේෂයෙන්ම අපේ වෘත්තීය සමිති ව්‍යාපාරයේ අනිකුත් අනුබද්ධ සංවිධානවලට අපිට ඇත්තටම දැනුවත් කිරීමක් කරන්න බැරි වුණා. අපි ඒ අයව අද දවසේ මුණ ගැහිලා බොහෝදුරට හෙට අපිට මාධ්‍ය සාකච්ඡාව තියන්න පුළුවන්. ඒ කියන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඔබතුමාලා දැන් බාහිරින් ඉඳගෙන සහයෝගය දක්වන්න තීරණය කරලා තියෙනවා. මම කියන එක හොඳ නැහැ නේ. මධ්‍යම කාර්යසභාවේදී සියලු දෙනාම කිව්වේ රාජපක්ෂ පවුලට සහයෝගය නොදී අපි වෙනම ඉල්ලුවයි කියන එකද? එහෙම කිව්වේ නැහැ. එහෙම කිව්වේ නැහැ. මේ අතර මහින්ද අමරවීර මහතාගේ Facebook ගිණුමෙහි අද මෙවැනි සටහනක් දක්නට ලැබුණා. රටදේ සමයේ රකිමින් යහපත් අනාගතයක් දැයේ දරුවන්ට උදා කරලීමේ අභිලාෂයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ට සහයෝගය දැක්වීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය තීරණය කර ඇත යනුවෙන් එහි සටහන් වුණා. මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන බලමණ්ඩල රැස්වීමක් බදුල්ල දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාලද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් බදුල්ල පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා. එහිදී ඊට සහභාගී වූ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ඇතුළු නියෝජිතයන් ප්‍රකාශ කළේ ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දැක්වීම සඳහා තමන් සූදානම් බවයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන SB දිසානායක සහ ඩිලන් පෙරේරායන මහත්වරුන් මෙලෙස අදහස් පළ කළා. මේ මධ්‍යම රාත්‍රියේ වෙනතුරු පැවති විශේෂ රැස්වීමකදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් හොන්දේසි විරහිතව එකතු වෙන්න තීන්දුව කරා. යනුව 9 වෙනිදා අනුරාධපුර ඓතිහාසික භූමියේදී මේ පක්ෂ දෙක අවබෝධතා ගිවිසුමකට එළමෙන්න තීන්දුව කරගෙන තියෙනවා. ශ්‍රීපාද පාරවල් දෙකකින් නගින්න පුළුවන්. මේ පාරවල් දෙකෙන් නැග්ගට අපි නල්ල තන්නේ එකතු වෙලා තමයි එකට මළුව වදින්න යන්නේ අවසානිය කියලා අපි කිව්වා. මම මේම කියනකොට මාව වඳුරට ඇඳා පොකාට ඇඳා නඳුන් අඳල ඇඳා නඳුන් නැතු ඇඳා කාටුන් වල මීට විනාඩි 5කට පෙර කරුමෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා ඇතුළු මුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට සහයෝගය දෙන්න ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති දුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සිය නාම යෝජනා පත්‍රයට අද පෙරවරු අත්සන් තැබුවා. ඒ මිරිහාන ප්‍රදේශයේ පිහිටි සිය නිවසේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති දුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා නාම යෝජනා පත්‍රයට අත්සන් තබන අවස්ථාවට සහභාගී වීම සඳහා මිරිහානේ පිහිටි ඔහුගේ නිවසට මහා සංඝරත්නය පෙරවරුවේ වැඩම කළා. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, හිටපු කතානායක චමල් රාජපක්ෂ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ යන මහත්වරු ඇතුළු දේශපාලන නියෝජිතයින් හා ඥාතීන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. බස්නාහිර පළාත ආණ්ඩුකාර AJM මුසම්මිල් මහතාද මෙම අවස්ථාවට එක්ව සිටීම විශේෂත්වයක්. ආගමික වතාවත් ආරම්භ වූයේ පෙරවරු 9:30ට පමණ. මෙරටේ බොහෝ දෙනෙක් මේ රාජපක්ෂ පවුලට චෝදනා කරන පවුල් වාදය අක්ෂරහඳ අරගෙන වැඩ කරනයි කියේ. දැන් මෙතන ඉන්නවා චමල් රාජපක්ෂ මහත්මයා, මහින්ද රාජපක්ෂ මහත්මයා, බැසිල් රාජපක්ෂ මහත්මයා, ගෝඨාභය රාජපක්ෂ මහත්මයා.
මේ තුන් දෙනාම තුන් ආකාරයකින් විශේෂ දක්ෂතාවයන් පෙන්නලා මේ රටට සේවය කරපු තුන් දෙනෙක්. ඒ කියන්නේ කාටවත් වාද කරන්න බෑ. තමයි රාජපක්ෂ මහත්මයා මම මේ පක්ෂග්‍රාහීව කියන දෙයක් මම ඉතාම අවංකව කියනවා පාර්ලිමේන්තුවේ හිටපු හොඳම කතානායකතුමා. ඒ වගේම මහින්ද රාජපක්ෂ මහත්මයා රට නිදහස් කරලා දෙන්න බාරගත්ත එක හරියට ඉෂ්ට කළා. තුනුරුවන්ගේ ආශිර්වාදය දෙවියන්ගේ පීඨ මේ පිටසට ලැබේවා. ගෝඨාභය රාජපක්ෂ මහතා සිය නාම යෝජනා පත්‍රයට පෙරවරු 9:40ට අත්සන් තැබුවේ මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජහායනා මැද්දේ. නාම යෝජනා පත්‍රයට අත්සන් තැබූ ගෝඨාභය රාජපක්ෂ මහතාට සුබ පැතීම සඳහා බොහෝ පිරිසක් එක්ව සිටියා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ඉදිරිපත් කරලා තියෙනවා කාගේත් ආශිර්වාදය ඇතිව. ඒකත් ලැබෙනවා. විරුද්ධවාදීන්ගේ ආශිර්වාදයත් ලැබෙනවා මේ වෙලාවේ. අපිට ලැබුණු ආරංචි සහ මාධ්‍යයට මැදිම කාරක ස්වාමීන් පස්සේ නියුක්තින් කීප දිනේ කරුණ අදහස් කළ ආකාරයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවබෝධතාගේ උසුම් දෙකක් අත්සන් කළා ඉදිරි දින කීපය තුළ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණත් එක්ක මේ මැතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ජයග්‍රහණ වෙනුවෙන් කටයුතු කිරීමටත් ඉන්පස්සේ ලැබෙන මහා මැතිවරණයේදී පොදු ලකුණකින් අපි සියලු දෙනාම තරඟ කිරීමටත් තමයි මේ නියුක්තින්ගේ ප්‍රකාශ වලින් තේරුනේ. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ජයග්‍රහණය ස්ථිරයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැදිම කාරක සභාව රැස්ුණා. ඔව්. අද තමයි අවසන් තීරණයකට එනවයි කිව්වේ. මං කියන්නේ අපිට බොහොම වාසිදායක තීන්දුවක් දෙයි. එතුමා දන්න ඕනේ දේශපාලනේ. මේ අතර ජාතික කොංග්‍රසේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එල්.එම්. අතාවුල්ලා මහතා ඇතුළු එම කොංග්‍රසේ විධායක සභාවේ නිලධාරීන් පිරිසක් ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වී ජනාධිපතිවරණයට සහාය පළ කරන බව සඳහන් කළා. අපිට විශ්වාසයක් තියෙනවා රාජපක්ෂ පවුල මේ රට පාවලා දෙන්නේ කියන මේ තියෙනවා විශ්වාසය. මේ රටේ ජීවත් වන සියලු ජාතීන් සාමය ජීවත් කරවීමට ඔබතුමන්ලාට පුළුවන්. අවාසනාවකට වගේ නැවතත් මේ රටේ අහිංසක ජීවිත නැති වුණා. අපි රටේ ආරක්ෂාව වෙනුවෙන් හොඳ වැඩපිළිවෙලා යොදලා තිබුණා. නමුත් ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක නොවුණු නිසා ඒ අවාසනාවන්ත සිද්ධිය සිදු වුණා. ඉදිරියේදී සිංහල, දමිළ, මුස්ලිම් වර්ග මේ සියලුම ජන කොටස් වලට සමාදානයෙන් තමන්ගේ ජීවිතය ගෙන යාමට අවශ්‍ය වාතාවරණය සකස් කරනවායි කියන එක ඔබට මතක් කරලා දෙන්න. ඒ ගැන සැකයක් ඇති කරගන්න අවශ්‍ය නැහැ. මේ අතර ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමකටද පස්පරුවේ එක් වුණා. වත්මන් ආණ්ඩුව පලිගැනීමේ ආශාවකින් පෙළුණද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ බලය ලබා ගැනීමට අපේක්ෂා කරන්නේ රට ගොඩනැගීමේ අරමුණින් බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ අද පෙරවරුවේ හෝමාගම් ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින්. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හෝමාගම මැතිවරණ මෙහෙයුම් කාර්යාලය විවෘත කිරීම අද සිදු කෙරුණේ මෙම පක්ෂයේ නායක විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙම අවස්ථාවට බස්නාහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතාද එක්ව සිටියා. පසුගිය පළාත් පාලන මැතිවරණයේදී පොටු වශයෙන් වෙනම තරඟ කරනකොට නොබෙදුන අලියා හෝමාගම බලය පිටවනවා කියන එක තමයි මන්ත්‍රයේ ලෙස මැතුරුනේ. ඡන්දේ ගණිනකොට පොටුවට ඡන්ද 81000ක් එකතු කරලා කෘතවේදී ප්‍රබුද්ධ ජනතා ආසනය හෝමගම් බවට පරිවර්තනය කළයි කියන එක මම මතක් කරන්නේ. ඒ අතර අපේ සමසමාජ පක්ෂයේ හිටපු මන්ත්‍රීවරයෙක් ස්වාධීන කණ්ඩායමක් දාලා ඡන්ද 4000ක් එකතු කරගෙන මන්ත්‍රී ආසන 28ට තව මන්ත්‍රීකමක් එකතු කළා.
81000යි 4000යි 85000යි ඊට පස්සේ දැන් ඉසුරදේව සප්ප්‍රිය මාත්මයලා එකතු වෙලා ආසන එකක්වත් නොලැබුණත් ඡන්ද 15000ක් එකතු කරගත්තා ඒ 15000ත් මේවර එකතු වෙච්චාම හෝමගම ඡන්ද ප්‍රමාණය ලක්ෂයයි කියන එක මම මේ අවස්ථාවේදී මතක් කරන්න කැමතියි ඊළඟ පීඨන ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධූරයට මහින්ද රාජපක්ෂ මැතිතුමා පත් වෙච්චාම ඒන ආණ්ඩුවේ එතුමට දෙන්න පුළුවන් ඕනෑම ඇමතිකමකින් ලුණු බිකක් හරි වැඩිපුර තමුන්නාසේලාට අරන් මේ කාර්ය වෙනුවෙන් මම කැප වෙනවා බඳුළු ගුණවර්ධන මහත්තයා ලුණු බිකක් ගේන කිව්වම ඕමගමට මම දීපු මාත්‍යංශවල ලුණු ගෙඩියම අරගෙන යනවා අපි සම්පත් ගොඩ නැගුවා රටේ වටිනාකම වැඩි කරා මේ අය හැවිල්ලා ඒ වටිනාකම ක්‍රමානුකූලව වෙනත් අයට විකුණලා කාලා දාලා තියෙනවා නූපන් දරුවන්ට අයිති දේ විකුණා කණ්ඩ කිසිම ආණ්ඩුවකට අයිතියක් නැහැ අවුරුදු 5කට පලිය හැවිල්ලා හැබැයි මේ කට්ටිය එක කරනවා මේ අපිට ඕන ඉවත් කරගන්න කටයුත්ත අද සිදුවිය යුතු තියෙනවා ආරක්ෂාව ගැන කිසිම හැඟීමක් පසුගිය ආණ්ඩුවට තිබුණේ නැහැ ඕන්ට තිබුණේ පලි ගැනීමේ ආසාව විතරයි දේශපාලන හතුරාගෙන් පලි ගන්නද අපි රටේ ආණ්ඩුවක් පිටවන්න ඕනේ ජනාධිපතිවරේ පත් කරන්න ඕනේ අද බොහොම පැහැදිලි අපිට රටක් ගොඩනගන්න තියෙනවා රටේ ආරක්ෂාව ගොඩනගන්න තියෙනවා අනාගත පරපුරක් වෙනුවෙන් මේ රට රකින්න තියෙනවා ඒ කාර්යභාරය කරලා ඔප්පු කරපු නායකයෙකු අපි තමුන්නාන්සේලාට ජනාධිපති අපේක්ෂකයා වශයෙන් ලබා දීලා තියෙනවා කියන එක මම මේ අවස්ථාවේදී මතක් කරනවා බොහොම පැහැදිලි අපේ ජයග්‍රහණය ස්ථිරයි හැබැයි හෝමාගමින් ඔබ කිව්වා වගේ 1:20ක් නෙවෙයි 25ක් බලාපොරොත්තු වෙන්නේ අපි වෙන සමුදාය මෙතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මුස්ලිම් ආගමික සමුලුවක් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල මකුලුව ප්‍රදේශයේදී අද පස්වරුවේ පැවැත්වුණු අතර ඊට එක්සත් ජනතා නිදහස් සංධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතාද එක්ුණා. UMP එකට එක්ක අපිට ගමනක් නැහැ. අපේ ගමන තියෙන්නේ පොදුජන පෙරමුණත් එක්ක විතරයි. සියලු දෙනා ඉන්නවා ওই తీරනේ. තමන් ජනාධිපති දුරයට පත් වූ පසු වැටුප් සහ දීමනා මහා භාණ්ඩාගාරයට පරිත්‍යාග කරන බව එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද පොළොන්නරුවේ පැවති වැඩසටහනකදී. එක්සත් ජාතික පක්ෂය පොළොන්නරුව දිස්ත්‍රික් ගොවි සම්මේලනය එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්ුණේ පොළොන්නරුව පුලතිසි බුද්ධි මණ්ඩපයේදී. කාලයක් පුරාවටම මම බලාගෙන හිටියා කවදද මේ රාජ්‍ය බලයේ කියන උපරිම හැන්ද මගේ අතට ලැබෙන්නේ කියලා. ඒ මොකද මිත්‍රවරුනි මගේ හදවතේ තිබෙනවා ලොකු මුළු රටම සෞභාග්‍ය සම්පන්න කරන සැලැස්මක්. වී ගොවියාට සහතික මිලක්. රුපියල් 50ක මිලක්. ඉඳුරාමයේ ඉෂ්ට කරන්නට සජිත් ප්‍රේමදාස කැප වෙනවා නැවතත් වරක් ගොවි විශ්‍රාම වැටුප සක්‍රීය කරනවා තිබෙනවටත් වැඩිය සහනදායි පොහොර සහනාධාරයක් අපි ඉදිරියේදී එළිදක්වන්න ප්‍රතිඅපනයන ප්‍රශ්නය මගේ කාලේ මේ ප්‍රතිඅපනයන ප්‍රශ්නයට කිසිසේත්ම ඉඩක් දෙන්නේ නැහැ සමහරෙක් අහන්න පුළුවන් සජිත් ප්‍රේමදාස වට්ටෝරුවක් කියාගෙන ගියා කොහොමද ඕවා කරන්නට මුදල් ලබා ගන්න ඔවා දෙනු පරහට තමා සම්මතෙහි පිහිටා සිට අනුන්ට බණ දේශනා කරන්නට පෙර තමන් සුදුසු ගුණෙහි ඉන්නට ඕන අත්තානමේව පටමං පතිරූපේ නිවේසේ අතඤ්ඤමනුසාසෙය නකිලිස්සෙය පණ්ඩිතෝ ඉතින් හරිනේ මිත්‍රවරුනි මම මේ රටේ ජනාධිපතිවරයා හැටියට මම වැටුප් වේතන ගන්න යන්නේ නැහැ මම මූල්‍ය දීමනා ගන්නට යන්නේ නැහැ මම ඒ සියල්ලක්ම මහා භාණ්ඩාගාරයට පරිත්‍යාග කරලා මගේ මාතෘභූමිය මගේ රට ගොඩනගන්නට මේ මුදල් යොදවනවා කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා මේ අතර එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රික් ආසන බල මණ්ඩලයේ අද පස්වරුවේ සිරිකොත පක්ෂ මුලස්ථානයේදී පැවැත්ුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස යන මහතුරුන්ගේ සහභාගීත්වයෙන් ජනතාව ඡන්දෙ දෙන්නේ අපේක්ෂකයන්ගේ වාර්තා දිහත් බලලා මං අහන ප්‍රශ්නේ ඔයගොල්ලෝ හිටපු අවුරුදු 10 දී ඇයි පෙට්‍රල් මිල අඩු කරන්න බැරි වුනේ ඇයි ජනතාවෙන් සූරා කෑවේ කිරිපිටි 400 එදා කීයද අමතක වෙලා නැහැ අද කීයද අද එන පොහොට්ටුවේ අපේක්ෂකයා කියන්න ඕනේ ඇයි ඒගොල්ලෝ බඩු මිල අඩු කරන්න බැරි වුනේ කියලා අපි ජනාධිපතිවරණයේ ජයග්‍රහණය කරාම අපිට පුළුවන් පාර්ලිමේන්තු ඡන්දයත් 125කින් දිනන්න මේකෙන් කඩලා තමයි අතෙන්ට අපි යන්න ඕනේ එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති දුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පසුගියදා සිදු කළ ප්‍රකාශයක් පිළිබඳ මෙවැනි විට සමාජයේ දැඩි කතාබහට ලක්ව ඇති අතර ඒ පිළිබඳ පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් මෙලෙස අදහස් පළ කළා.
බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේශනාවට පමණයි අපි කියන්නේ උන්වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කරන ලද 80 කෝටියක් මහා සද්ධර්මය කියලා. හැබැයි සජිත් ප්‍රේමදාස් මහත්මයා ඊයවස ආශ්‍රය එකක් කියනවා සාරාංශක කල්පලක්ෂයක් ජනාධිපති තනතුරේ ඉන්න මේ මම එන්නේ කියලා. මං එන එතුමන්ට මේ බුද්ධ ධර්මයේ පටලෝගන දෙවිදත්තර ධර්මයේ දේශනා කරනවා කියලා මට දැනෙන්නේ. අපි සිංහල හොඳ බෞද්ධයෝ වුණත් අපුවත් දැන් අබෞද්ධයෝ කරන තැනට වැඩිලා තියෙන මේ මැතිවරණ කාලේ. ඉතින් මේ වචනයක් දෙකක් අල්ලගෙන මැතිවරණ ව්‍යාපාරය ඒ වගේ ගොඩ යන්න පුළුවන්ද කියලා පහත් උපක්‍රමයේ යෙදෙමින් සිටයි ගැන අපිට කනගාටි. සජිත් ප්‍රේමදාස මහත්මය අපේක්ෂකත්වයට එන්න හදනකොටම එයාගේ නෝනා කිව්වා මම තමයි ආර්යාව. දැන් අපේක්ෂක වෙච්ච ගමන් අර ආර්යාවගේ ස්වාම පුරුෂයා කියනවා උගේ මුකේ ශ්‍රී මුකේ දුක් නොදකි. සජිත් ප්‍රේමදාස මහත්මයාට අවශ්‍ය වුණේ මේ රටේ රාජ්‍ය දේපළ විකිණීම තවදුරටත් නොකරන බව. එතුමගෙම මුකෙන් කියන්නේ. තමයි එතුමා මේ විශේෂ වචනේ පාවිච්චි කරේ. ඒක ගැළපෙන්නේ නැහැ වචනේ අපි දන්නවා. මේක ලෝතර බුදුරජාණන් වහන්සේට අපහාසයක්. ඒක නිසා අපි පැහැදිලිවම කියනවා මේ වගේ ප්‍රකාශ කරද්දී දැනගන්න ඕන මේ රටේ ජනතාව මේ අය කතා කරනවත් දන්නේ නැහැ. ඒගොල්ලෝ අමුතු කට්ටිය. එයාලට ඉන්නේ ආර්යාව. අපිට ඉන්නේ බාර්යාව. අපේ කටවල් එයාලට ශ්‍රී මුඛය. ඕක තමයි වෙනස. ඒ නිසා මන්ද මානසිකත්වයෙන් ඉන්නේ මේකට තමයි බය වෙන්න ඕනේ. මේ මන්ද මානසිකත්වයෙන් ඇවිල්ලා මේ රටේ මොන වැඩපිළිවෙල ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරයිද අපි දන්නේ නැහැ. සම්මන්පිල මන්ත්‍රීතුමා කිව්ව හොඳ කතාවක්. මේ මැටිවරණ ව්‍යාපාරයේ ඇතුළත ගොන් කතා පහක්වත් කියන්නේ නැතුව ඉන්නේ කියලා. හැබැයි ගොන් කතා දැනටම දෙකක් කියලා ඉවරයි. ඔය ශ්‍රී මුඛයෙන් නෙමෙයි ඔකට ඒ කාලේ නම් කිව්ව මිනිස්සු ප්‍රියා කාලේ කාණු කටෙන් තමයි කියන්නේ කියලා. ඉතින් අපිට කියන්නේ ශ්‍රී මුඛයෙන් නෙමෙයි කාණු කට ටිකක් වහගෙන ඉන්න කියලා තමයි කියන්න තියෙන්නේ. මට ඇඟහිරිවට නම් එක කියලා දැක්කහම ඒ හාමුදුරනේ ඡන්දයක් දීලා රජකමක් දීලා රටේ පාලනයක් බාර දෙන්නේ ඒ වගේ පුජ්‍යලේකුට කියලා මට හරි පුදුමයි. රවටා ජය ගැනීම එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ දැවැන්ත පරාජය වෙනුවෙන් කටයුතු කරන්නේ අන් කිසිවෙකු නොව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බව පාර්ලිමේන්තු මන්ත්‍රී මල් වීරවංශ මහතා පවසනවා. හොමේ බව සඳහන් කළේ ඊයේ බුලත්කොහපිටිය ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක් වෙමින්. වික්‍රමසිංහ මහත්තයා හිටියා මේ පාර අපේක්ෂකයා වෙලා ඉන්න. හරහත පළලට දිගට එක එක විදියට සමීක්ෂණ කරලා බැලුවා හැම සමීක්ෂණින්ම කියන්නේ ගෝට අදිනන එක නවත්තන්න බෑ කියලා. ඒකමන රනිල් වික්‍රමසිංහ මහත්තයා මොකද කළේ? අපේක්ෂකත්වයේ ඉල්ල හන්දි ගානේ රස්තියාදු වෙන සජිත් ප්‍රේමදාස මහත්තයාට කිව්වා එහෙනම් පුතේ උඹ ඉල්ලලා පෙරදිලා පෙන්නපන් කියලා. රනිල් බලන්නේ එක ගලේ කුරුල්ල දෙන්නේ පාවන්න. ජනාධිපතිවරණයෙන් සජිත් අජූත වෙලා කුජීත වෙලා ගෙදරට වෙලා ආර්යවත් එක්ක ඉන්නකොට රනිල් නායමත් එජාප නායකයා හැටියට විපක්ෂ නායකයා වෙනවා. සජිත්ව පරද්දන්නේ අපි නෙවෙයි රනිල් වික්‍රමසිංහ මහත්තයලා. සරණ පූජානම් කයිවාරු කෙලින අයියලට මේ රටට දෙන්න පුළුවන් ඉති ගෙඩියක් නෑ. මම ජනාධිපති වුණාම මන්දිරේ ඉන්නේ නෑ ඉන්නේ පාරේ කියලා කිව්වට අපට සත පහක වැඩක් නෑ. ජනාධිපති වෙලා ඉන්න තැන නෙවෙයි වැදගත් කරන දෙයයි වැදගත්. සජිත් ප්‍රේමදාස මහත්තයට අපේක්ෂකත්වයේ හම්බෙලා රතියක්ක් ගියේනේ අපේ ආමතුරේ උන්නේ බුදු වෙලා. මන් දන්නේ ආර්යව දන්නවද කියලා කොහොම හරි බුදු වෙලා. බුදු වෙලා නැත්තම් හත්තලානේ කොහොම කියන්නේ මේ මුකේට ශ්‍රී මුකේ කියලා. මේ මානසික ලෙඩුන්ට රටම් කරන්න දෙන්න බෑ. අංගොඩ ඉස්පිරිතාලේ ඉන්න ඕන හාදී අපේක්ෂකයෝ වෙලා එනවා ඡන්ද ගන්න තමුන්වංශලගේ. රට බේරා ගැනීමට ලැබී ඇති අවස්ථාව නිවැරදිව භාවිත නොකරන්නේ නම් යටත් විජිත ආක්‍රමණයක් අභිමුඛව පවතින රට මුදා ගැනීමට හැකියාවක් නොලැබෙන බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අබේතිස්ස හිමියන් පවසනවා. උන්වහන්සේ මෙම අදහස් පළ කළේ ජාතික ව්‍යත්පෞර කළුතර දිස්ත්‍රික් සමුළුව අමතමින්. අපි දැන් මේ සමාජ බෙදුම්වාදයේ ඉදිරියේ ඉන්නේ. කාදිනතුමත් කියනවා තමයි මේ දේවල් වලට ආණ්ඩුවෙන් කැනෙන්න ඕන දේවල් මේ විදියට වෙන්න ඕන කියලා. හැබැයි ඉතා පැහැදිලි ලෙස මේ බෝම්බ පුපුරවපු මිනිස්සු, ඒ වගේම මේවා සංවිධානය කරපු මිනිස්සු රඳවාගෙන කටයුතු කරපු අයට නිදහස ලැබිලා තියෙනවා. චෛත්‍යයක් හදන්න, බුදු පිළිමයක් හදන්න, ඒ චෛත්‍යය තැන්පත් කරන බුදු පිළිම හදන්න රත්තරන් දුන්න මිනිස්සු, හිරගත කරද්දී රූප හදන්න තඹ දුන්න මිනිස්සු නිදහස් කරලා තියෙනවා. අපි නැවත නොනැගිටින මට්ටමේ යටත් විජිත ආක්‍රමණයක් අභිමුවේ ඉන්නේ. ඒ නිසා මේ සියල්ලෙන් රට ගලවා ගැනීම සඳහා අපිට එළඹිලා තියෙන අවස්ථාවක්. ඒ අවස්ථාව අපි හරි විදියට භාවිත කළේ නැත්නම් අපිට කවදාවත් ආයේ රට ගැන හිතන්න අවස්ථාවක් ලැබෙන එකක් නැහැ. අද අපිට අවශ්‍ය කරන්නේ අපේ රටට සමෘද්ධි දෙනවයි කියලා පොරොන්දු වෙනවත්, ගෙවල් හදලා දෙනවයි කියලා පොරොන්දු වෙන මිනිහෙක් නෙමෙයි. අපිට අවශ්‍ය වෙන්නේ අපේ රටට සමෘද්ධි නොගෙන තමන්ගේ ආර්ථික සමෘද්ධිය ගොඩනගා ගන්න පුළුවන් ආර්ථිකයක් හදලා දෙන මිනිහෙක්. අනුන් හදලා දෙන ඔය කෝච්චි මෙට්ටි ගෙවල් වල නැතුව තමන්ට කැමති තැනක තමන්ගේ ගේ හදා ගන්න පුළුවන් අවශ්‍ය පසුබිම හදලා දෙන මිනිස්සේ. ජනාධිපතිවරණයක් එනකොට ජනාධිපතිවරණයේ ඉන්නා ප්‍රධාන අපේක්ෂකයෝ, ඒ වගේම තව ඉන්නා සිල්ලර අපේක්ෂකයෝ, තව සිල්ලර අපේක්ෂකයෙක් විදිහට ඇවිල්ලා ඉන්නවා මේ රටේ
හිටපු හමුදාපතිවරයා. මේ පුද්ගලයා මන් දැක්ක ඊයේ තියෙන වීඩියෝ එකක් දාලා YouTube එකේ බලනකොට එයා තමයි මානුෂීය මෙහෙයුමේ ප්ලෑන් එක හදලා තියෙන්නේ. එතකොට අපේ හාමුදුරුවනේ ජගත් ඩයස්ලා කමල් ගුණරත්නලා ප්‍රසන්න සිල්වලා චාගි ගාල්ලා කියලා කරලා තියෙන්නේ දක්කගෙන ගියේකද? ඕ වගේ මිනිස්සු පොල් පිටෙන් කපලා 10 දෙනෙක් විතර පුටුවක් උඩ දියන්න පුළුවන්. ජනාධිපති දුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසි භාවය සම්බන්ධයෙන් නැවත ජනතා විමුක්ති පෙරමුණ නඩුවක් ගොනු කිරීමට සූදානම් වන බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. අද කොළඹදී පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වේදින්නගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. අමතුම අපි දැක්ක අධිකරණ තීන්දුවත් එක්ක සුවිශේෂී දෙයක් සිදු වුණා. අවසාන නැහැ නේද නැවත අධිකරණ කියන්නේ. මේ මේකේ තියෙන ලස්සනම දේ මේ අධිකරණයේ තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණ නැවතත් අධිකරණයට යෑම සිදුවනක් තියෙනවද ඒකේ? ඔව් ඒ කියන්නේ දැන් තියෙන ද්විත්ව පුරසභාව. ද්විත්ව පුරසභාවේ තිබිලා තියෙන කුමාරසිංහට මන්ත්‍රීකම නැති වුණා. ඒක එතකොට ඒ පිළිබඳව නැවතත් අධිකරණයට කල් මදි නේද නැවතත් අධිකරණ කටයුතු කරගන්න. එතකොට නව යෝජනා බාර දීලා ඉවරයි නේද? නෑ ඒවට තහනම් දියවකට. රාජිත සේනාරත් ඇමතුමාගෙන් නම් කටට මසුරන් දාන්න ඕනි. මොකද අර වියන්ගොඩලා තේනුවරලා කඩේදී එක්සත් ජාතික පක්ෂයටයි කියන එකත් මුලින්ම රටට කිව්වේ රාජිත සේනාරත් ඇමතුමා ජනතා විමුක්ති පෙරමුණ කෞගේ මැතිවරණවලදී එක්සත් ජාතික පක්ෂයට සහය ලබා දුන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ උපදේශකට. මෙදාපාර සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉල්ලයි කියන බයද තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනතා විමුක්ති පෙරමුණට උපදෙස් දුන්නේ. තනියෙන් ඉල්ලලා සජිත්ට බැරි කරපල්ලා කියලා. දැන් අද ඒකත් ඉටු කරනවා. දැන් රාජිත සේනාරත්න අමුතුමාගේ උපදෙස් පරිදි ජනතා විමුක්ති පෙරමුණ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ පුරවැසිභාවයේ යලි ප්‍රශ්න කරන්න යනවා කියන්නේ මේ පක්ෂ දෙක අතර තියෙන දැඩි සහෝදරාත්මක ප්‍රේමය නැවත වතාවක් මතුවෙන අවස්ථාවක්. හැබැයි ඉතින් මේ හරහා ජනතා විමුක්ති පෙරමුණටත් එක්සත් ජාතික පක්ෂයටත් ලැජ්ජා බය තියෙනවද කියලා අපිට පොඩ්ඩක් බලා ගන්න පුළුවන්. කිසිසේත්ම හැකියාවක් නැහැ. මොකද මෙවැනි නඩුවලට කිසිම පදනමක් නැහැ. මේ දේශපාලන නඩු. හැබැයි අර නඩුවට අත්වෙච්ච ඉරනම මතක් වෙනකොට රෙද්දක් ඇඳගෙන ආයෙත් උසාවිය පැත්තේ මේ අය යාවි කියලා මට නම් හිතෙන්නේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසි භාවය පිළිබඳ ලබා දුන් නඩු තීන්දුව සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව අදහස් පළ කළා. මේ නඩු පැවරීම සිදු කරන්න කලින් රාජිත සේනාරත්න අමාත්‍යවරයා සැලසුම පැහැදිලිව මාධ්‍ය ඉදිරියේ කතා කරනවා. අපි එක්සත් ජාතික පක්ෂයට කියනවා ලැජ්ජ වෙන්න ඕනේ. මේ වගේ තුට්ටු දෙකේ වැඩ කරලා මේ ප්‍රජාතන්ත්‍රවාදය සර්වජන ඡන්දයිතිය ජනතාවගෙන් උදුරාගෙන මේ තනිව තරඟයක් දුවලා ජයග්‍රහණය කරන්න දරපු උත්සාහය. අපට ඇවිල්ලා ඉතින් කරනවා අපි ලැජ්ජ වෙන්න ඕනේ ගෝඨාභය මහත්තයන් නඩුවක් දැම්ම කියලා. එක්සත් ජාතික පක්ෂයේ කිසිම සාමාජික ගෝඨාභය මහත්තයන් නඩු දාලා නැහැ. මොකද අපි එහෙම නඩු දාන්නේ නැහැ. අපිට ඉන්න හොඳම අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ අධිකරණ තීන්දුවත් එක්ක මේ රටේ ඉන්න සිංහල ජනතාව එවැගේම මුස්ලිම් ජනතාව දමිළ ජනතාව මේ සියලු දෙනා මහපාරට ඇවිල්ලා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ පුරවැසිභාවය සනාථ කිරීම ගැන සතුටු වුණා ප්‍රීති වුණා. ඒ නිසා මේ අධිකරණ කටයුතු තුල වගේම තවත් කටයුතු තියෙනවා මේගොල්ලන්ට මේකට බාධා කරන්න. ද්විත්ව පුරවැසියෙක් කියලා ඔප්පු කරාම අනේ අපේ ගමේ බයියෝ රචින්න දානවා. කොහොමද බයියෝගේ තරම? ඡන්දෙ දිනුවත් ගෙදර යවන්න පුළුවන් නීති අපේ හතේ තියෙනවා. ගීත නෝනට වෙච්ච දේ අපි දන්නවනේ. එයාට ඕන තරම් නඩු හබ ගොනු කරන්න පුළුවන්. හැබැයි සියල්ලේ සත්‍ය ඉදිරියේ යටපත් වෙනවා කියන කරුණ අපි විශ්වාස කරනවා. මේ පෙත්සම ඉදිරිපත් කරමු. ගාමිණී වියන්ගොඩ සහ තේනුවර කියන්නේ කවුද? එක්සත් ජාතික පක්ෂයේ බලයට ගන්න දඟලපු දෙන්නේ පට්ටවල් බොරුවා. කිසිම තැනක එක්සත් ජාතික පක්ෂය ඒ ගැන හිතුවේවත් නැහැ. මේක මේ රටේ එක එක්කෙනා නඩු දානකොට අපිට ඒකට සම්බන්ධයි කියන එක සම්පූර්ණ මේ අසාධාරණයි. පාර්ලිමේන්තු මැතිවරණයක් අපා කියලා උසාවි කියපු අයනේ. අද අධිකරණයේ තීන්දුවවට පස්සේ කියනවා උන් ඒකට සම්බන්ධයක් නැහැ කියලා. හැබැයි තීන්දුව වෙන කලින් උන්ගේ නායකයෝ දී ප්‍රකාශන වලින් ගැඹුනේ දේ තමයි නඩුව දැමීම පිටිපස්සේ ගැටි ඉන්නවා කියන එක. ප්‍රතිඥා පත්තු කරලා දන්සල් දීලා සැමරුවේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා දිත්ත පුරවැසියෙක් කියලා කාර. නමුත් ධනමනේ සංශෝධනය අනුව දිත්තපුරවැසියෙක්ට අපේ රටේ ඡන්දයක් ඉල්ලන්න බෑ. තව ගොඩක් දේවල් තියෙයි. ඒත් අපිට ඕනේ ගෝඨම තමයි. අපිට වෙන කෙනෙක් ඕනේ නැහැ. අපි දන්නවා රනිල් වික්‍රමසිංහ කියන මේ රටේ අගමැතිවරයා ප්‍රභාකරන්ට මැතිවරණ වලින් තොරව උතුරු නැගෙනහිර පාලනය කිරීම සඳහා අවශ්‍ය එකඟතා ගිවිසුම් අත්සන් කළ තිබ්බ මොහොතක මේ ලංකාවට ඇවිල්ලා තමන්ගේ ජීවිතේ පරදුවට තියලා ඒ ත්‍රස්තවාදය අවසන් කිරීම සඳහා කටයුතු කරපු පුද්ගලයෙක් කියන්නේ. මේ මහතුරු ඒ කාලේ හිටියා නම් එහෙම කියාවි අර ගැමුණු කුමාර යුද්ධ කරන්න යනකොට අහාවි මෙයාට මේ දැන් රුහුණු රාජ්‍යයේ පුරවැසි දිනන ඡන්ද වටයක් බව දන්නා හන්දා
දුම්රිය වෘත්තීය සංගම් ආරම්භ කළ අඛණ්ඩ වැඩ වර්ජනය අද 11 වෙනි දිනටත් ක්‍රියාත්මක වුණා. වැඩබලන ප්‍රවහන අමාත්‍ය අශෝක අබේසිංහ මහතා පවසන්නේ වර්ජනය හෙට දිනේත් ක්‍රියාත්මක වුවහොත් සියලු කාර්යාලයේ දුම්රිය ද්විත්ව දුම්රිය බවට පත්කර ධාවනය කිරීමට කටයුතු කරන බවයි. දුම්රිය වෘත්තීය සංගම් හයක් පසුගිය 25 වනදා මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කළ අඛණ්ඩ වැඩ වර්ජනය අද 11 වෙනි දිනටත් ක්‍රියාත්මක වුණා. වර්ජන නිරත වෘත්තීය සමිතිය පවසන්නේ තම සේවා සුරක්ෂිත භාවය තහවුරු කරමින් වෘත්තීය ඉල්ලීම් ලබා දෙන තුරු වර්ජනය තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි. අත්‍යවශ්‍ය සේවා නියෝගයක් නිකුත් කරලා තියෙනවා. මේ නිසා අපිට කිසිම හේතුවක් නිසා සේවයට වාර්තා කිරීමේ හැකියාවක් නැහැ. තවදුරටත් මේ සඳහා විසඳුමක් ලබා දෙන්නේ නැත්නම් අපි මේ ක්‍රියාමාර්ගය අඛණ්ඩව ඉදිරියටත් ක්‍රියාත්මක කරනවා. ආණ්ඩුව කියනවා හමුදාව දාලා හරි මේක හෙට ක්‍රියාත්මක කරනවා කියලා. ඒකට මම හිතන්නේ දුම්රිය දෙපාර්තමේන්තුව කිසිම සේවක එකක වෙන්නේ නැහැ. හමුදාවට මේ දුම්රිය දාවණ කිරීම හැකියාවක් නැහැ. කෙසේ වෙතත් හමුදාව දුම්රිය ජනතාවට එන්න පුළුවන්. හැමදාම මේක මේ විදිහට ශ්‍රී ලංකාවට දෙන්න බෑ. යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළා යුද හමුදාවේ ප්‍රමාණයක් දුම්රිය 33 වසරේ පුහුණු කරන්න අවසරය ලබා දෙන්න කියලා. මම ඒ අවසරය ලබා දුන්නා. කොටස් තුනක් වශයෙන් රියදුර 30ක් නියාමකයෝ 30ක් තව ස්ථානාධිපති ඔරු පුහුණු කරන්න. මේ අතර ජනාධිපතිවරණ කාල සීමාව තුළ අඛණ්ඩ වැඩ වර්ජනය ක්‍රියාත්මක නොකරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දුම්රිය දෙපාර්තමේන්තුව සේවකින් අතුළු රාජ්‍ය ආයතන සේවකින්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. දැන් රතු මිනිත්තුව විශේෂාංගය. රටපුරා සිදුවන වැඩ වර්ජන වලට ආණ්ඩුව වගකිව යුතු නොවේද? අපි අද ජනතා මතය විමසන්නේ ඒ ගැනයි. දුම්රිය බැලුවොත් ස්ට්‍රයික්, ගුරුවරු ස්ට්‍රයික්, තැපැල් සේවය බැලුවොත් ඒකත් ස්ට්‍රයික්. මේ රට කාලකන්ණි කරලා තියෙන්නේ. තමුන්ගේ වාසියට මහජනයාව නොසලකා මේ කරන අපරාධෙට හෙන ගහනවා. ආවංකම කොන්දපල් නැති ආණ්ඩුවක් තමයි මේක. මං හිතන ආණ්ඩුවක් දැන් නැහැ. නිකන් රට තියෙනවා නම විතර ශ්‍රී ලංකාව ඉච්චරයි. පාලනයක් නැහැ. දැන් මුළු ලංකාවම ඉස්සරයි. ආණ්ඩුවක් විදියට මේ ආණ්ඩුව නම් ඇත්තෙන්ම වැඩක් නැහැ. අත්‍යවශ්‍ය සේවා කරත් සේවකයෝ ගණන් ගන්නෑ කියන්නේ පාලකයෝ ගැන තැකීමක් නැතිකම. දැනට ඉන්න පාලකෝ හින්දා තමයි හැබැයි මේ තත්ත්වය උදා වෙලා තියෙන්නේ. වර්ජනය ගන්න එළියට දානවා කියලා ඉතින් මුළු රටේ මිනිස්සු ඔක්කොම එළියට දැම්මම පස්සේ කවුද ඊට පස්සේ කරන්නේ? දැන් ප්‍රේල් පාර දිගේ පයින් යනවා ගුරුනෑලේ දැන් කොළඹට අපේ මිනිස්සු. මොකද කෝච්චියක් නැහනේ. දුම්රිය සම්පූර්ණ මැන හිටලා ඉස්පිරිතාලයකට යන්න බෑ. වර්ජන. ගුරුවරු වර්ජන. මොකද්ද මේ ආණ්ඩුව කරන්නේ? ඒ මදුවට ජනාධිපති වර්ණයක් පස්සේ මේ ආණ්ඩුව දුවනවා. පහ ශ්‍රේණී ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අද අන්තර්ජාලයට නිකුත් වුණා. කෙසේ වෙතත් මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ඉහළ ලකුණු ලබාගත් දරුවන්ගේ නම් ප්‍රසිද්ධ නොකිරීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා. මෙවර පහ ශ්‍රේණී ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අද නිකුත් වුවද සමස්ත ප්‍රතිඵලයෙන් හෝ දිස්ත්‍රික්ක වශයෙන් හෝ ඉහළ ලකුණු ලබාගත් දරුවන්ගේ නම් ප්‍රසිද්ධ කර නැහැ. කෙසේ වෙතත් ගල්ගමුව සිරිමාව බණ්ඩාරනායක ප්‍රාථමික විද්‍යාලයේ HM අදීෂ නිතුම් හේරත් දරුවා මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 199ක් ලබාගෙන තිබෙනවා. ගල්ගමුව මහගල් කඩවල පදිංචි ඔහුගේ පියා වෘතියෙන් ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ජනපද නිලධාරියෙක් ලෙස කටයුතු කරන අතර මව පරිසර අමාත්‍යාංශය අනුරාධපුර පළාත් කාර්යාලයේ සේවය කරනවා. දැන් තවත් පුවත් සමගින් රටවටා හිරු. රටවටා හිරු. තමා වෙත ලැබුණු ආරංචි මත ජනතාවට ආරක්ෂාව සපයන ලෙස ඉල්ලමින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කළ බව අගරදුගුරු අතිඋතුම් මෙල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මීගමුව ප්‍රදේශයේ පැවති ආගමික උත්සවයකදී සඳහන් කළා. Yeah.
අකුරැස්ස පෝරතොට ප්‍රදේශයේ ඇලමාර්ගයකට පැමිණි අඩි 12ක පමණ දිගකින් යුත් දැවැන්ත කිඹුලෙකු හේතුවෙන් ප්‍රදේශවාසීන් දැඩි බියට පත්ව ඇති අතර මෙවැනි කිඹුලන් ගංවතුර තත්වයන් පහව ගිය පසු එම ප්‍රදේශයට පැමිණෙන බව ගම්වාසීන් ප්‍රකාශ කළා. දැන් ලොව වටා හිරු. විරකය ඇතුළු ගැටලු කිහිපයක් මුල් කරගනිමින් ඉරාක් රජයට එරෙහිව බැග්දැඩ් නුවර ක්‍රියාත්මක විරෝධතා අතරතුර ඇතුව ගැටුම්වලින් මියගිය පුද්ගලින් සංඛ්‍යාව 100 දක්වා ඉහළ ගොස් තිබෙනවා. සමාජ ක්‍රියාකරුවන් පෙන්වා දෙන්නේ දූෂිත දේශපාලඥයන්ගේ අක්‍රමවත් වැඩපිළිවෙල මෙලෙස සිවිල් ක්‍රියාකරුවන් මහමගට ඇද දම ඇති බවයි. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ චිම්පන්සියන් අසුන්ගෙන සිටින අයුරු නිරූපණය වන භාරතුන් පාර්ලිමේන්තුව නැමැති සිතුවමක් ඇමරිකානු ඩොලර් මිලියන 12ක මුදලකට වෙන්දේසි වී තිබෙනවා. විදේශ මාධ්‍ය වාර්තා කළේ අදාළ සිතුවම බෙන්ස්කි නම් වීදි කලාකරුවෙකුගේ බවයි. පකිස්තාන සමග පැවති පළමු පන්දුවර 20 ක්‍රිකට් තරගයේ ලකුණු 64කින් ජය ගන්නට ශ්‍රී ලංකාව සමත් වුණා. ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගණයේදී පළමුවෙන් පන්දුර පරිදීන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවර 20 තුළ කඩලු පහක් දැපී රැස් කළ ලකුණු සංඛ්‍යාව 165ක්. පිළිතුරු ලෙස පාකිස්තාන කණ්ඩායමට පන්දුවර 17යි පන්දු 4ක් අවසානයේ සියල්ලන් දැපී රැස් කර ගැනීමට හැකිුණේ ලකුණු 101ක් පමණයි. පන්දු යෙවීමේදී නුවන් ප්‍රදීප් සහ ඉසුරු දාන කඩලු තුනකින් දවා ගත්තා. සුබ රාත්‍රියක්.